أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى آله وصحبه أجمعين السلام عليكم ගෞරවනීය සහෝදරිනි සහෝදරවරුනි අද දින මට ලබා දී තිබෙන මාතෘකාව ඉස්ලාමයේ දේව සංකල්පය මෙම කරුණ විග්‍රහ කිරීමේදී අල් කුරානයේ 112 වෙනි පරිච්ඡේදයේ ඉතා අලංකාර ලෙස ඉස්ලාමීය දේව සංකල්පය විග්‍රහ කරනවා. අපි පළමුව ඒ පරිච්ඡේදයේ කරුණු විමසා බලමින් තවත් කරුණු දෙසට අපගේ අවධානය යොමු කරමු. අවුදු බිල්ලාහි මිනස් ෂයිතාන රජීම් කුල් හු අල්ලාහු අහද්. දෙවිඳුන් නබිතුමානන්ට නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ට අණ කරනවා පවසව්. අල්ලා ඒකීයය අල්ලා එක්කෙනෙක්ය කියන අදහස පවසන ලෙස මෙම කොරාන් පරිච්ඡේදයෙන් අල්ලාහ් සුබ්හානහු තාලා දෙවිඳුන්ට අල්ලාහ් සුබ්හානහු තාලා නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ට අණ කරනවා. තවත් එයට බැඳිච්ච තවත් කොරාන් වාක්‍යයක් තමුන්නාන්සේලා ඉදිරියේ තමුන්නාන්සේලාගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. 21 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි වාක්‍ය ඉතාමත්ම පැහැදිලි. අහස හා මිහිතලේ යන මේ දෙකෙහි අල්ලා හැර වෙනත් දෙවියන් වෙත්නම් ඒ දෙකම ව්‍යසනයට ව්‍යාකූලත්වයට පත්වෙයි. ඒ කියන්නේ ඉස්ලාමීය දේව සංකල්පය දෙවිඳුන් එක්කෙනෙක් කියන එක එය පවසමින් එක්කෙනෙකුට වනා දෙවිඳුන් දෙවිවරු සිටියේ නම් මේ විශ්වයේ අද තියෙන සැලසුම් සහගත පැවැත්මට ඉතා විශාල තර්ජනයක් සිදුවෙයි කියන එකත් අල් කුරානයේ ඉතා අලංකාර ලෙස අපට විග්‍රහ කර දෙනවා. මේකයි පළමුවෙනිම කොන්දේසි ඉස්ලාමීය දේව සංකල්පයේ ඉස්ලාමීය දේව සංකල්පය තුළ දෙවිඳුන් එක්කෙනෙක් කියන එක සෑම මුස්ලිම්වරයෙක්ම අනිවාර්යෙන් විශ්වාස කළ යුතු කාර්ය බවට පත් වෙලා තිබෙනවා. දෙවෙනි වාක්‍යයක 112 වෙනි පරිච්ඡේදයේ අල්ලා අවශ්‍යතාවයන්ගෙන් තෙර වූ සෙස්සන් විසින් පතනු ලබන්නාය. දැන් අල්ලා සුභා දෙවිඳුන් අවශ්‍යතාවයන්ගෙන් යුක්ත වූ කෙනෙක් නම් අවශ්‍යතාවයන්ගෙන් යුක්ත වූ කෙනෙකුට තව කෙනෙකුට යටහත් වීමට තව කෙනෙකු වෙත තමන්ගේ ඉල්ලීම ඉදිරිපත් කරන්න තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගැනීමට ඉදිරිපත් වෙනට සිද්ධ වෙනවා. එසේනම් තව කෙනෙකුට යථාහත් වෙන කෙනෙක් දෙවියෙක් විය හැකිද කියන ප්‍රශ්නය ඉස්ලාමිය තුළ මතුවෙන ඉස්ලාමිය තුළ පමණක් නොවෙයි ඕනෑම යථාර්ථවාදීව විචාරශීලීව කල්පනා කරන ඕනෑ කෙනෙකුට පැහැදිලි වන කරුණක් තමයි යමෙක් තව කෙනෙකුගෙන් තමන්ගේ අවශ්‍යතාවය අපේක්ෂා කරන්නේ නම් ඔහුට සර්ව බලධාරී විය නොහැකි. ඔහුට තව කෙනෙකුගේ අවශ්‍යතාවයට යටත් වෙන්නට සිද්ධ වෙන තත්ත්වයක් මතුවෙනවා. ඒ නිසා ඉස්ලාමීය දේව සංකල්පය අල්ලාහු සමද. අල්ලා තව කෙනෙකුගේ තමන්ගේ අවශ්‍ය කිසිම කෙනෙකුගෙන් තමන්ගේ අවශ්‍යතාවයක් ඇති ආකාරයේ කෙනෙක් නොවේ කියන එක ඉස්ලාමීය දේව සංකල්පයේ තවත් වැදගත්ම කුළුණක් බවට පත් වෙනවා. ඔහු කිසිවෙකු බිහි නොකළේය. දෙවියන්ට දරුවන් ඉන්නේ නම් දෙවියන්ගේ දරුවත් දෙවියන් විය යුතුයි. ඒ නිසා අපි ආරම්භක වැකියෙන් පැවසූ කරුණ නැවතවරක් බිඳ වැටෙනවා. ඇයි දෙවියන් එක්කෙනෙක් කියන සංකල්පය නැවතවරක් ඒට පටහැනි ඒට පරස්පරතාවයක් මතුවෙනවා. අල්ලා සුබ්හානහු තාලාට දරුවන් ඉන්නවයි කිව්වොත් අල්ලා සුබ්හානහු තාලාගේ දරුවන්ගේ ඒකත් දෙව් පරපුරේම කෙනෙක් වෙන්නට ඕනේ. අල්ලාට දෙවියන් නොවන දරුවෙක් බිහිවෙයි කියන තත්ත්වය මතුවන්නේ නැහැ. ඒ නිසා අල්ලා සුබ්හානහු තාලා දරුවන් ඇති කෙනෙක් කියන මතය සහමුලින්ම ඉස්ලාමය ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට තවද ඔහු බිහි කරනු නොලැබුවේය. අල්ලා සුබ්හානහු තාලාට දෙමව්පියන් ඉඳලා ඒ දෙමව්පියන්ගේ මාර්ගයෙන් අල්ලා සුබ්හානහු තාලා ලොවට බිහි වුණා නම් තමන්ගේ දෙමව්පියන් උදවිවරු විය යුතුයි. ඒ නිසා ඉස්ලාමිය තුළ පළවෙනි වැදගත්ම දේව සංකල්පය වූ ඒක දේව විශ්වාසය නැවතවරක් බිඳවැටෙන තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා අල්ලා සුබ්හානහු තාලාට දරුවන් ඇතෙයි කියන මතය ඉස්ලාමයේ සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට අල්ලා සුබ්හානහු තාලාට පියෙක් මවක් සිටියේය
ඔහු ඒ දෙදෙනා විසින් අල්ලාහ් සුබ්හානහු තාලා බිහි කළේය කියන මතයත් ඉස්ලාමයේ සහමුලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට තවද ඔහුට සමාන කිසිවක් නොමෙත. වලම් යකුල්ලහු කුෆුවන් අහද්. මේකයි වැදගත්ම කොන්දේසිය. දෙවිඳුන්ට සමාන මොකද නිර්මාතෘට සමාන වූ කිසිම දෙයක් නිර්මාණයන් තුළ තිබිය නොහැකි. යමෙක් යමක් මෙය දෙවියන්ය කියලා කිව්වොත් ඔහුව ප්‍රතික්ෂේප කිරීම ඉස්ලාමීය දේව සංකල්පයේ වැදගත්ම කොටසක් බවට පත් වෙනවා. නිර්මාණයක් පෙන්නලා මේ නිර්මාණය තමයි දෙවියන්යයි අපට යමෙක් පෙන්වුවොත් ඒ නිර්මාණය අප විසින් ප්‍රතික්ෂේප කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඉස්ලාමීය දේව සංකල්පයේ අලංකාරම විග්‍රහය අල් කුරානයේ 112 වෙනි පරිච්ඡේදයේ අන්තර්ගත වෙලා තිබෙනවා. මේ වැකි හතරට අන්තර්ගත වෙන ඕනෑම දෙයක් යමෙක් අපිට පවසන්නේ නම් එය දෙවින් ඒට පටහැනි නොවන දෙයක් අපිට ඉදිරිපත් කරන්නේ නම් සැබවින්ම එය අල්ලාහ් හැරෙන්න වෙන කිසිවක් විය නොහැකි. දැන් මෙතන ප්‍රශ්නයක් මතුවෙනවා. දැන් අල්ලාහ්ට දරුවනුත් නැත, අල්ලාහ්ට දෙමව්පියනුත් නැත. එනම් අල්ලා ඇති වූයේ කෙසේද? අල්ලාට ආරම්භයක් තිබේද? අල්ලා සුබ්හානහු තුආලාට අවසානයක් තිබේද? මම මේට විද්‍යාත්මක කෝණයෙන් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන්නට අපේක්ෂා කරනවා. කීර්තිදර විද්‍යාඥ 20 වෙනි සියවසේ ජීවත් වෙච්චි මුළු ලොවම සිටි අති කීර්තිදර විද්‍යාඥයෙකු ඇල්බර්ට් අයින්ස්ටයින් ගේ මතය වන්නේ කාලය ආරම්භ වන්නේ භෞතික පදාර්ථ මැට ඇන්ඩ් ස්පේස් භෞතික පදාර්ථ හා අවකාශය බිහිවීමෙන් තමයි කාලය ආරම්භ වෙන්නේ. මේ බිහිවන්නේ නැතුව මේ කරුණු දෙක නොමැතිව කාලයක ආරම්භයක් ඇත්තේ නෑ. දැන් නූතන විද්‍යාව අනුව විශ්වයට ආරම්භයක් තියෙනවා. විශ්වයට ආරම්භයක් තිබෙනවා නම් විශ්වයේ ආරම්භ වන්නට පෙර තත්වයක් තිබිය යුතුයි. විශ්වයේ නොමැති තත්වයක් තිබිය යුතුයි. දැන් විශ්වයේ බිහි වූයේ නූතන විද්‍යාත්මක සිද්ධාන්තය අනුව මහා පිපුරුම් න්‍යාය අනුව. මෙයත් අල් කුරානයේ ඉතාමත්ම අලංකාර විදියට විග්‍රහ කර තිබෙන සංකල්පයක්. මම ඒ පැත්තට යොමු වන්නේ නැහැ, කාලය ඉතාමත්ම කෙටි නිසා. දෙවිඳුන්ගේ ආරම්භයේ පිළිබඳව අපි සලකා බැලීමේදී වැදගත්ම විද්‍යාත්මක සාක්ෂිය මතු කරන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් විද්‍යාඥයා. ඔහුගේ මතය අනුව කාලය ආරම්භ වෙන්නේ භෞතික පදාර්ථ හා අවකාශය බිහිවීමස. මැටර් ඇන්ඩ් ස්පේස් මේ දෙක ඇතිවන්නේ විශ්ව බිහි වුණාට පස්සේ. එහෙනම් විශ්ව බිහිවෙන්ට පෙර කාලය තිබුණේ නැහැ. දැන් විශ්ව බිහිවෙන්ට පෙර විශ්වයේ නොමැති තත්වයක් තිබුණා. දැන් මහා පිපුරු න්‍යාය අනුව එක ශූන්‍ය ස්ථානයක් පිපිරීමක් තුළින් තමයි මේ විශ්වය බිහිවන්නේ. මේ පිපිරීම සිදු කළේ කවුරුන්ද කියන ප්‍රශ්නයට විද්‍යාවට පිළිතුරක් ඇත්තේ නෑ. ඒට පිළිතුරු සැපිය හැක්කේ ඉස්ලාමයට පමණයි. මේ පිපුරුමක් සිදුවෙච්ච ස්ථානයක අපි දකින ව්‍යාකූලත්වයක්. නමුත් මෙම පිපුරුම සිදුවූයන් පසුව බිහිවෙන විශ්වය ඉතාමත්ම සැලසුම් සහගත එකක්. කිසිම ව්‍යාකූලත්වයක් ඇත්තේ නෑ. ඒ නිසා මෙය සැලසුම් සහගතව කලා වූ පිපුරුමක් හැටියට අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එනම් සැලසුම් සහගතව පිපිරීමක් සිදු කරන්නට නම් සැලසුම් කරුවෙකු අනිවාර්යයෙන්ම සිටිය යුතු වෙනවා. ඒ නිසා විශ්වය බිහිවෙන්ට පෙර දෙවිඳුන් සිටියාය කියන එක නූතන විද්‍යාත්මක සිද්ධාන්ත අනුව සනාත වෙන, ඔප්පු වෙන, ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා දෙවිඳුන් කාලයෙන් පරිබාහිරයි. කාලයෙන් පරිබාහිර වූ කෙනෙකුට කාලයෙන් ආරම්භයක් නැහැ. කාලයෙන් ආරම්භයක් නැති කෙනෙකුට කාලයෙන් අවසානයක් තියෙන්නට බෑ. ඒ නිසා දෙවිඳුන් සත්‍ය වශයෙන්ම විශ්වයේ ආරම්භ වන්නට පෙර සිටම දෙවිඳුන් කාලයෙන් පරිබාහිරව සදාතනිකව පැවත සිටියයි කියන එක තමයි නූතන විද්‍යාව අපිට නූතන විද්‍යාත්මක සාධක තුළින් අපිට පිළිගැනීමට හැකියාව ලැබී තිබෙන සත්‍ය බවට පත් වෙලා තිබෙන්නේ. ඒ නිසා ඉස්ලාමීය දේව සංකල්පය නූතන විද්‍යාවත් අනුමත කරන, නූතන විද්‍යාවේ සොයා ගැනීම් වලට අනුකූලතාවයක් දක්වන ඕනෑම විචාරශීලී බුද්ධිමත් කෙනෙකුට තමන්ගේ විමසුම් ඇසින් මේ සත්‍ය කරුණු දෙස තමන්ගේ අවධානය යොමු කරන විට ඉස්ලාමීය දේව සංකල්පය යථාර්ථවාදී
මිනිසාගේ බුද්ධියට ගෝචර වූ සත්‍ය වූ සංකල්පය බව පිළිගන්නටත් ඔහුට හැකියාව ඉතාමත් පහසු ආකාරයෙන් සකස් වී තිබෙනවායි කියන එක මා තමුන්නාන්සේලාට අවධාරණය කරන්නට අවශ්‍ය වෙනවා. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම මේ කෙටි පණිවිඩයට සමන් දීමට කාලය මිඩඟුකට මේට සහභාගී වීම පිළිබඳව. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතු.